අයිබෝවන් මම අද අටශ්‍රේණිය ඔයාලගේ ඊළඟ පාඩම් පටන් ගන්න යන්නේ. අටශ්‍රේණිය ඔයාලට තියෙන ඊළඟ පාඩම තමයි ත්‍රිකෝණ සහ චතුරස්‍ර කියන පාඩම. මේ ත්‍රිකෝණ සහ චතුරස්‍ර කියන පාඩමෙන් මම මුලින්ම තෝරගන්නවා ත්‍රිකෝණ කියන කොටස. ත්‍රිකෝණ කියන කොටසදී ඔයාලට කතා කරන්න තියෙන්නේ ත්‍රිකෝණයක අභ්‍යන්තර සහ බාහිර කෝණ පිළිබඳව. එතකොට ඔයාලට ඉගෙන ගන්න ඕනේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද, ඒ වගේම ත්‍රිකෝණයක බාහිර කෝණ අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද කියන එක පිළිබඳව. අපි මුලින්ම ඔයා කලින් ඉගෙනගෙන තියෙන දේවල් මතක් කරගෙනම අපි පාඩමට යමු. මුලින්ම ඔයා ඉගෙනගෙන තියෙනවා අපි ත්‍රිකෝණයක් කියන්නේ මොකක්ද කියන එක. පාද තුනක් සහිත බහුවස්ත්‍රයක් ත්‍රිකෝණයක් ලෙස හඳුන්වයි. ඒ කියන්නේ පාද තුනක් තියෙන බහුවස්ත්‍රයකට අපි කියන විශේෂ නම තමයි ත්‍රිකෝණයක් කියලා කියන්නේ. උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම මේ ABC කියන බහුවස්ත්‍රය අපිට හඳුන්වන්න පුළුවන් ත්‍රිකෝණයක් කියලා. ඒ ත්‍රිකෝණයක් කියන්නේ හේතුව තමයි මේකේ තියෙන පාද තුනක් වීම. එහෙනම් අපි ත්‍රිකෝණයක් ගත්තාම ඒ ත්‍රිකෝණයකට තියෙනවා අංගයන් 6ක්. ඒ අංගයන් 6 තමයි මෙයාට පාද තුනක් තියෙනවා, ඒ වගේම කෝණ තුනක් තියෙනවා. ඒතකොට මේ සම්පූර්ණ පාද තුන සහ කෝණ තුන එකතු කරපුවම අපිට මෙයාට අංග 6ක් තියෙනවා කියලා කියන්න පුළුවන්. එතන මේ ත්‍රිකෝණය ගත්තොත් එහෙම මේ ත්‍රිකෝණයේ පාද විදිහට අපිට ගන්න පුළුවන් AB පාදය, AC පාදය, BC පාදය කියන එක. මේ ත්‍රිකෝණයේ කෝණ විදිහට ගත්තොත් අපිට ගන්න පුළුවන් ABC කෝණය, ACB කෝණය, ඒ වගේම BAC කියන කෝණය. එතකොට අපි කෝණයක් නම් කිරීමේදී වට අමතක නම් මම මතක් කරන්නම්, කෝණයක් නම් කිරීමේදී අපි මට උනේ නම් මෙන්න මේ මෙතන තියෙන කෝණය නම් කරන්න, ඒ තැන තියෙන කෝණයට අදාළ ඉංග්‍රීසි අක්ෂරය තමයි මැදට එන්න ඕනේ. ඒ කියන්නේ මේ A කියන එක්කෙනා තමයි මැදට එන්න ඕනේ. එහෙනම් A කියන එක්කෙනා මැදට ඇවිල්ලා B සහ C කියන දෙන දෙපැත්තට දාලා තමයි අපි කෝණය ලියන්නේ. එතකොට B සහ C කොයි පැත්තට ආවත් අපිට ගැටලුවක් නැහැ. අනිවාර්යයෙන්ම මෙයාව නම් කරන්න නම් A කියන එක්කෙනා මැද තියෙන්න ඕනේ. එහෙනම් ওই තමයි අපි ත්‍රිකෝණයක් සම්බන්ධයෙන් ඉගෙනගත්ත මූලික දේවල් ටික. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා ත්‍රිකෝණ වර්ගීකරණය කිරීම පිළිබඳව. එතකොට අපි මුලින්ම ත්‍රිකෝණ වර්ගීකරණය කරා පාදවල දිගානුව. පාදවල දිගානුව අපි ත්‍රිකෝණ වර්ග තුනක් ඉගෙන ගත්තා. එකක් තමයි සමපාද ත්‍රිකෝණ, අනිත් එක සමද්විපාද ත්‍රිකෝණ, තුන්වෙනි එක විෂම පාද ත්‍රිකෝණ කියන එක. ඒකෙදී අපි සමපාද ත්‍රිකෝණයක් කියලා කිව්වේ අපිට අපි ගන්න ත්‍රිකෝණයේ පාද තුනෙහිම අගය සමානයි නම් අපි ඒකට කියනවා සමපාද ත්‍රිකෝණයක් කියලා. අපි සම ද්විපාද ත්‍රිකෝණයක් කියලා කියන්නේ අපි ගන්න ත්‍රිකෝණයේ පාද දෙකක් පමණක් අගයන්ගෙන් සමානයි නම් අපි ඒකට කියනවා සම ද්විපාද ත්‍රිකෝණයක් කියලා. අපි විෂම පාද ත්‍රිකෝණයක් කියලා කියන්නේ ත්‍රිකෝණයේ තියෙන පාද තුනෙහිම අගයන් එකිනෙකට වෙනස් නම් අපි ඒ වගේ ත්‍රිකෝණවලට කියනවා විෂම පාද ත්‍රිකෝණ කියලා. ඔය අපි පාදවල දිග අණුව කොහොමද ත්‍රිකෝණයක් වර්ගීකරණය කරේ කියන එක. ඊට පස්සේ අපි කෝණවල විශාලත්වය අනුව ත්‍රිකෝණ වර්ගීකරණය කරා. එතනදිත් අපි ත්‍රිකෝණ වර්ග තුනක් ඉගෙන ගත්ත. එකක් තමයි සුළු කෝණික ත්‍රිකෝණ, අනිත් එක තමයි මහා කෝණික ත්‍රිකෝණ, අනිත් එක තමයි ඍජු කෝණික ත්‍රිකෝණ කියන එක. එතන මේකදී අපි සුළු කෝණික ත්‍රිකෝණයක් කියලා කිව්වේ ත්‍රිකෝණයක කෝණ තුනම තියෙන සුළු කෝණ නම්, ඒ කියන්නේ අංශ 90ට වඩා අඩු කෝණ නම් අපි ඒකට කියන සුළු කෝණික ත්‍රිකෝණයක් කියලා. මහා කෝණික ත්‍රිකෝණයක් කියලා කියන්නේ අපි ත්‍රිකෝණයක තියෙන එක කෝණයක් හරි අංශක 90ට වඩා වැඩි නම් අපි ඒකට කියනවා මහා කෝණික ත්‍රිකෝණයක් කියලා. ඍජු කෝණික ත්‍රිකෝණයක් කියලා කියන්නේ ත්‍රිකෝණයක එක කෝණයක් හරි අංශක 90 කෝණයක් තියෙනවා නම් එයාට අපි කියනවා ඍජු කෝණික ත්‍රිකෝණයක් කියලා. ඔය තමයි අපි ත්‍රිකෝණ වර්ගීකරණය කරපු හැටි. අපි පාදවල දිග අණුව වර්ගීකරණය කරා, ඒ වගේම කෝණවල විශාලත්වය අනුව අපි වර්ගීකරණය කරා. ඊට පස්සේ අපිට අටේ පන්තියේදී ඉගෙන ගන්න තියෙන කොටස තමයි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව කියන එක. හරි, ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව ලබා ගන්න මෙන්න මේ ක්‍රියාකාරකම් කරන්න. පහත හැඩය සහිත ත්‍රිකෝණ ඇඳ එහි අභ්‍යන්තර කෝණවල අගයන්ගේ එකතුව ලබා ගන්න. එහෙනම් ඔය පොඩි පන්තිවලදී ඉගෙනගෙන තියෙනවා 6 සහ 7 පන්තිවලදී, 7 පන්තියේදී කෝණ මනින්නේ කොහොමද කියන එක පිළිබඳව. එහෙනම් ඒ කෝණ මනින දැනුම භාවිතා කරලා මෙන්න මේ ආකාරයේ ත්‍රිකෝණ තුනක් ඇඳගෙන මෙයාලගේ
අගයන් මැනලා දාගන්න මේකේ එක කෝණේ අගයන් මැනලා දාගන්න අගයන් මැනලා දාගෙන වීඩියෝ එකේ ඉතුරු ටික බලන්න එතකොට මම මේ අරගෙන තියෙන ත්‍රිකෝණයේ පළවෙනි ත්‍රිකෝණයේ මගේ අගයන් ආවා අංශක 65ක් අංශක 57ක් සහ අංශක 58ක් දෙවෙනි ත්‍රිකෝණයේ මගේ අගයන් ආවා අංශක 90ක් අංශක 45ක් සහ අංශක 45ක් තුන්වෙනි ත්‍රිකෝණයේ මගේ අගයන් ආවා අංශක 100ක් අංශක 30ක් සහ අංශක 50ක් එහෙනම් දැන් ඔන්න මම මේ ත්‍රිකෝණ තුනේම අගයන් අරගෙන තියෙන. එතකොට දැන් ඔයත් මේ ත්‍රිකෝණ තුන පොතේ ඇඳගෙන ඔයාගේ ත්‍රිකෝණ වල අගයන් අරගෙන ඇති. එහෙනම් මේ ගත්ත අගයන් තුන එකතු කරලා දාන්න. එතකොට එකතු කරලා දාපුවාම මගේ පළවෙනි ත්‍රිකෝණයේ අගයනව අංශක 180ක්, දෙවෙනි ත්‍රිකෝණයේ අගයත් වෙනව අංශක 180ක්, තුන්වෙනි ත්‍රිකෝණයේ අගයත් වෙනව අංශක 180ක්. එහෙනම් අපිට මං ගත්ත මේ ත්‍රිකෝණ තුනේ මගයන් එකතුව අංශක 180ක් වෙනවා. එහෙනම් ඔයා ගත්ත ත්‍රිකෝණ තුනෙත් බලන්න එකතුව කොච්චරක් වෙනවද කියන එක. එතකොට ඔයාට ඇවිල්ලා තියි අංශක 180 හෝ 180ට ආසන්න ගාන. ඒ කියන්නේ අංශක 178ක් එහෙම නැත්නම් අංශක 179ක් 182ක් 183ක් මේ වගේ ගානක් ඇවිල්ලා ඇති. ඒවා මනිනකොට හෙට මෙහෙට වෙච්ච හිඳ තමයි මේ වගේ අගයක් ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අපි හරියටම ත්‍රිකෝණය මැන්නා නම් අපේ ත්‍රිකෝණය අභ්‍යන්තර කෝණවල එකතුව අභ්‍යන්තර කෝණ තුනේ එකතු වෙන්න ඕනේ අංශක 180ක්. එහෙනම් ඔය කරපු ක්‍රියාකාරකමෙන් අපි ගොඩනගා ගන්නවා සම්බන්ධතාවයක්. ඒ සම්බන්ධතාවය තමයි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි එකතුව අංශක 180ක් වේ කියන එක. ඒක මොන වර්ගයේ ත්‍රිකෝණයක් වුණත් ඒ තියෙන ත්‍රිකෝණයක් නම් ඒ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180ක් වෙන්න ඕනේ. එහෙනම් ඕක තමයි ඔයාගේ අභ්‍යන්තර කෝණ සම්බන්ධයෙන් දැන් ඔයා මෙතනින් ඉස්සරහට භාවිතා කරන ප්‍රමේය. එහෙනම් අපි මේක භාවිතා කරලා උදාහරණ කිහිපයක් හදමු. පළවෙනි උදාහරණය අපිට ත්‍රිකෝණයක් දීලා තියෙනවා x වල අගය හොයන්න කියලා අපිට කියලා තියෙනවා. එහෙනම් x වල අගය හොයන්න නම් අපිට කියන්න පුළුවන් මේ ත්‍රිකෝණයේ මෙයාගේ අංශක 53යි මේ තියෙන සලකුණෙන් අපිට කියන්න පුළුවන් මෙතන තියෙන අංශක 90යි කියලා. එහෙනම් දැන් අපි සම්බන්ධතාවයක් ඉගෙන ගත්තා මේ කෝණ තුනේම එකතුව අංශක 180යි කියලා. එහෙනම් අපි මේ සම්බන්ධතාවය මුලින්ම ලියන්න ඕනේ. ඒ කියන්නේ මම මේක ලියනවා අංශක 53 ධන අංශක 90 ධන x සමානයි අංශක 180යි කියලා. මේක තමයි අපි ඉගෙන ගත්ත සම්බන්ධතාවය. ඊට පස්සේ මට ඕනේ මේ x කියන එක කෙනාගේ අගය හොයාගන්න. ඒ හින්දා මම මෙන්න මේ දෙන්නවම සමාන ලකුණෙන් එහා පැත්තට දානවා. මොකද මේ x කියන එක කෙනා විතරක් සමාන ලකුණෙන් මේ පැති තනි කරන්න ඕනේ. එහෙනම් මට පුළුවන් මේ දෙන්න එකතු කරන්න. 90 සහ 53 එකතු කරපුවාම අපිට එනවා 143ක් කියලා. එහෙනම් මේ 143ම මම සමාන ලකුණෙන් එහා පැත්තට දාන්නයි යන්නේ. එතකොට මෙතන තියෙන ධන 143ක් මේ ධන 143 අයින් කරන්න මම දාන්න ඕනේ යාගේ ප්‍රතිවිරුද්ධ ගණිත කර්මය ඍණ 143ක්. එහෙනම් මම එහා පැත්තටත් ඒ යගේම දාන්න ඕනේ. මොකද මෙයාව මෙතනින් අයින් කරන්න මම ඍණ 143ක් දැම්ම වගේම සමාන ලකුණෙන් එහා පැත්තටත් ඒ යගේම දාන්න ඕනේ. ඒ දාපුවාම සමාන ලකුණෙන් මේ පැත්තේ ඉතුරු වෙනවා x කියන අගය. සමාන ලකුණෙන් එහා පැත්තේ 180ෙන් 143ක් අඩු වුණාම අංශක 37ක් කියලා ඉතුරු වෙනවා. එහෙනම් x වල අගය ගන්න පුළුවන් අපිට අංශක 37ක් කියලා. ඊට පස්සේ දෙවෙනි උදාහරණය PQR කියන ත්‍රිකෝණේ අපිට කියලා තියෙනවා මෙයාගේ අගය අංශක 30යි මෙයාගේ අගය 5x මෙයාගේ අගය x කියන එක. අපිට මේ එක එක කෝණවල අගය හොයන්න කියලායි කියන්නේ. එහෙනම් මුලින්ම අපි මේ ත්‍රිකෝණේ කෝණ තුනට අදාළ අභ්‍යන්තර කෝණ ප්‍රමේය ලියාගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ අංශක 30 ධන අංශක 5x ධන x සමානයි අංශක 180යි කියලා. ඊට පස්සේ අපි සමාන જાතියේ මොන හරි තියනවා නම් එකතු කරනවා. එතකොට මේ 30ට එකතු කරන්න කවුරුත් මේ පැත්තේ නැහැ. හැබැයි 5x ට මෙතන තියෙන x එකතු කරන්න පුළුවන්. එතකොට 5x ට 1x එකතු වුණාම අපිට කියන්න පුළුවන් 6x කියලා. එහෙනම් මෙතන එනවා 6x කියලා. එතකොට අපිට කියන්න පුළුවන් අංශක 30 ධන 6x සමානයි අංශක 180යි.
ඊට පස්සේ මට උනේ මෙන්න මේ ධන අංශක 30 අයින් කරගන්න. එහෙනම් ධන අංශක 30 අයින් කරගන්න මට දාන්න වෙන ප්‍රතිවිරුද්ධ ගණිත කර්මය ඍණ අංශක 30. එහෙනම් ඍණ අංශක 30ක් දැම්මනම් මම සමාන ලකුණෙන් එහා පැත්තට ඍණ අංශක 30ක් දාන්න ඕන. එතකොට මේ පැත්තේ මේ ධන අංශක 30ට මේ ධන අංශක 30 කැපිලා යනවා. මේ පැත්ත ඉතුරු වෙනවා 6යි x කියන එක. සමාන ලකුණෙන් එහා පැත්තේ 180න් 30ක් අඩු කරපුවාම අපිට එනවා අංශක 150ක් කියන එක. ඊට පස්සේ දැන් මට ඕනේ 6යි x වල අගය හොයන්න නෙවෙයි මට ඕනේ x වල අගය හොයන්න. එහෙනම් x වල අගය හොයන්න නම් මේ 6 කියන එක කරත් මට අයින් කරන්න වෙනවා. එතකොට මේ 6 කියන එක කෙනා x කියන එක කෙනත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ ಗುಣ කිරීමකින්. එහෙනම් ඒ ಗುಣ කිරීම අයින් කරන්න මට දාන්න වෙනවා දෙපැත්තටම බෙදීමක්. එතකොට මම දෙපැත්තම 6න් බෙදනවා. 6න් බෙදපුවාම මේ 6ට මේ 6 කැපිලා ගිහිල්ලා මේ පැත්ත x ඉතුරු වෙනවා. එහා පැත්තේ අංශක 150 6න් බෙදපුවාම අපිට අංශක 25ක් කියලා අපිට ගන්න පුළුවන්. එහෙනම් x වල අගය අංශක 25යි 5යි x වල අගය අපිට කියන්න පුළුවන්. එහෙනම් අංශක 125යි කියලා. මොකද 25 ඒව 5ක් මෙතන තියෙනවා. ඒතර 5ක් කියලා කියන්නේ 125යි කියලා අපිට කියන්න පුළුවන්. එහෙනම් ওই විදිහට තමයි අපි මේ විදිහ ගානක් තිබ්බොත් හදන්නේ. ඊට පස්සේ අපි යමු තුන්වෙනි උදාහරණයට. උදාහරණ 3. හරි දැන් මේකදී අපිට කියනවා A සහ B කියන දෙන්නගේ අගය හොයාගන්න කියලා. දැන් මේකදී අපි මෙතන පළමුවෙන්ම අපි අභ්‍යන්තර කෝණ ප්‍රමේය ලිව්වොත් එහෙම අපිට අපි නොදන්නා ඉංග්‍රීසි අක්ෂර දෙකක් තියෙනවා. A සහ B කියලා දෙන්නම තියෙනවා. එතකොට එහෙම තියෙන්න බෑ අපිට ගාන හොයද්දී. අපිට තියෙන්න පුළුවන් එක ඉංග්‍රීසි අක්ෂරයක් විතරයි. එහෙනම් එක ඉංග්‍රීසි අක්ෂරයක් විතරක් තියෙන විදිහට අපි මේක හදාගන්න උත්සාහ කරනවා. ඒ උත්සාහ කිරීමේදී අපි බලනවා අපි මීට කලින් ඉගෙනගත්ත දේවල් භාවිතා කරලා මේ A හෝ B කියන එකෙනෙක්ගේ අගය හොයාගන්න පුළුවන්ද කියන එක. ඒතර අපි මීට කලින් ඉගෙනගෙන තියෙනවා සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල එකතුව කීයද කියන එක. ඒතර අපි ඉගෙනගෙන තියෙනවා එකතුව 180යි කියන එක. ඊට පස්සේ අපි ඉගෙනගෙන තියෙනවා ප්‍රතිමුඛ කෝණ කියලා වර්ගය. ඒතර ප්‍රතිමුඛ කෝණ කියලා කියන්නේ මුහුණට මුහුණලා තියෙන කෝණ. ඒ මුහුණට මුහුණලා තියෙන කෝණවල අගයන් අපි කියනවා සමානයි කියලා. එතකොට අපි මෙන්න මේ B කියන එකේනා ගත්තොත් B කියන එකේනා මෙන්න මේ අංශක 40ට ප්‍රතිමුඛ කෝණය. එහෙනම් අපිට B කියන එකේනාගේ කියන්න පුළුවන් B සමානයි අංශක 40යි කියලා. අපි B සමානයි අංශක 40යි කියලා කිව්වේ ප්‍රතිමුඛ කෝණ වෙන හින්දා. එහෙනම් දැන් අපි දන්නවා මෙයාගේ අංශක 80යි මෙයාගේ අංශක 40යි. එහෙනම් අපිට A කියන එකේනාගේ අගය හොයාගන්න පුළුවන් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ප්‍රමේය දාලා. එහෙනම් මම ලියනවා අංශක 80 ධන අංශක 40 ධන අංශක A සමානයි අංශක 180යි කියලා. ඊට පස්සේ මට පුළුවන් 80යි 40යි එකතු කරලා 120යි කියලා ලියන්න. ඊට පස්සේ මට ඕනේ 120 කියන එක න අයින් කරගන්න. ඒ හින්දා මම මේ පැත්තට දානවා ධන 120 අයින් කරන්න ඍණ 120. ඒ හින්දා මට සමාන ලකුණෙන් එහා පැත්තට ඍණ 120ක් දාන්න වෙනවා. එතකොට අපිට මෙතන ධන 120ට ඍණ 120 කැපිලා යනවා. මේ පැත්තේ ඉතුරු වෙනවා A කියන එක 180න් 120ක් අඩු කරපුවාම අපිට කියන්න පුළුවන් අංශක 60යි කියලා. එහෙනම් A වලාගේ අපිට කියන්න පුළුවන් අංශක 60යි කියලා B වලාගේ අපිට කියන්න පුළුවන් අංශක 40යි කියලා. එතකොට ඔය අපි මේ විදිහ ගානක් හදද්දී අපිට කලින් දැනුමත් භාවිතා කරන්න වෙනවා. එහෙනම් ඒ කලින් දැනුමත් භාවිතා කරලා ඒ වගේ ගණන් හදන්නවා උත්සාහ කරන්න ඕන. දැන් ඔයාලට හදන්න පුළුවන් 12.1 අභ්‍යාසය. 12.1 අභ්‍යාසය හදලා වීඩියෝ එකේ ඉතුරු ටික බලන්න. හරි ඊට පස්සේ අපි කතා කරන්නේ ත්‍රිකෝණයක බාහිර කෝණ කියන එක පිළිබඳව. දැන් අපි මුලින්ම ඉගෙන ගමු මොකද්ද අපි ත්‍රිකෝණයක බාහිර කෝණයක් කියන්නේ කියන එක. ත්‍රිකෝණයක පාදයක් තවදුරටත් දික් කිරීමෙන් එම ත්‍රිකෝණයේ බාහිර කෝණය නිර්මාණය වේ. හරි මේ ත්‍රිකෝණය ගත්තොත් එහෙම මේ ත්‍රිකෝණයේ මෙන්න මේ පාදය මම තවදුරටත් දික් කරලා තියෙනවා. මේ හැම පාදයක්ම මම තියෙන ප්‍රමාණයට වඩා දික් කරලා තියෙනවා. එහෙනම් මේ දික් කරපුවාම මෙන්න මෙතන හැදෙන කෝණයට අපි කියනවා බාහිර කෝණයක් කියලා. මේ හැම එකම බාහිර කෝණ දෙක ගානේ හැදිලා තියෙනවා. එතකොට මේ තියෙන්නේ බාහිර කෝණයක්. හැබැයි මෙන්න මේ මෙතන මැද අතර මැද තියෙන කෝණය අපි බාහිර කෝණයක් කියලා කියන්නේ නැහැ. මොකද ඒකට හේතුව මෙයා මේ ඇතුලේ ඉන්න කෝණේ
ප්‍රතිමුඛ කෝණයක් වෙනවා. එහෙනම් ඒ වගේ අවස්ථාවල අපි යාලා බාහිර කෝණ කියලා කියන්නේ. එහෙනම් මේ දෙන්න තමයි බාහිර කෝණ වෙන්නේ. ඒතර මේ විදිහට පිළිහිලා තියනවා නම් කෝණයක් අපි යාට කියනවා මේ ත්‍රිකෝණයේ තියෙන බාහිර කෝණයක් කියලා. එහෙනම් මේ y කියන්නේ බාහිර කෝණයක්, z කියන්නේ බාහිර කෝණයක්, x කියන්නේ බාහිර කෝණයක්. එහෙනම් මේ බාහිර කෝණවලදී සෑම ශීර්ෂයක් මතම බාහිර කෝණ දෙක බැගින් සෑදිලා තියෙනවා. බලන්න එතකොට මෙතනත් බාහිර කෝණ දෙකක් හැදිලා තියෙනවා. මෙතනත් බාහිර කෝණ දෙකක් හැදිලා තියෙනවා. ඒ වගේම මෙතනත් බාහිර කෝණ දෙකක් හැදිලා තියෙනවා. එහෙනම් මේ බාහිර කෝණ එක ශීර්ෂයක් මත දෙකක් හැදෙනවා. එම එක් එක් බාහිර කෝණ යුගල් ප්‍රතිමුඛ කෝණ වේ. මේ බලන්න y කියන එක කෙනාට මේ y කියන එක කෙනා ප්‍රතිමුඛ කෝණයක්. z කියන එක කෙනාට මේ z කියන එක කෙනා ප්‍රතිමුඛ කෝණයක්. මේ x කියන එක කෙනාට මේ x කියන එක කෙනා ප්‍රතිමුඛ කෝණයක්. ඒ කියන්නේ මෙයාලගේ අගයන් සමාන විය යුතුයි. එහෙනම් ත්‍රිකෝණයක බාහිර කෝණ ප්‍රමේය හදද්දී අපි මේ එක ශීර්ෂයකින් එක බාහිර කෝණයේ බැගින් තමයි ගන්න. ඒ කියන්නේ x කියන එක කෙනාගේ එක්කෙනයි, y කියන එක කෙනාගේ එක්කෙනයි, z කියන එක කෙනාගේ එක්කෙනයි. මොකද අනිත් එයා අනිත් එක්කෙනාට සමාන වෙන හින්දා. එහෙනම් ඒ අරගෙන අපිට සම්බන්ධතාවයක් හැදුවොත් එහෙම අපිට කියන්න පුළුවන් ත්‍රිකෝණයක බාහිර කෝණවල එකතුව අංශක 360යි කියලා. ඒක වලට ඔප්පු කරන්න පුළුවන් මේ වගේ ත්‍රිකෝණයක් ඇඳගෙන මෙන්න මේ P Q සහ R කියන තුන්දෙනාගේ අගයන් මනින්. අගයන් මැනලා බලන්න. එතකොට වලට එන අංශක 360ක් හෝ ඊට ආසන්න ගාන. එහෙනම් ඒ වගේ 300 අපි අඳලා බැලුවොත් එහෙම අපිට එනවා ත්‍රිකෝණයක බාහිර කෝණවල එකතුව කීයද කියන එක. එහෙනම් මේකේ තියෙන බාහිර කෝණ තමයි P Q සහ R. එතකොට එක ශීර්ෂයකින් එක බාහිර කෝණයේ බැගින් තමයි තෝරගෙන තියෙන්නේ. ඒ තෝරගෙන තියෙන තුන් දෙනාගේ එකතුව අපිට කියන්න පුළුවන් අංශක 360ක් කියලා. එහෙනම් ඔයා ගත්තොත් ඕනෑම ත්‍රිකෝණයක් ඒ ඕනෑම ත්‍රිකෝණයක බාහිර කෝණවල එකතුව අංශක 360යි. අපි උදාහරණයක් බලමු. මේ දීලා තියෙන උදාහරණේ මේක මට හදන්න ඕනේ බාහිර කෝණ ප්‍රමේය. එහෙනම් බාහිර කෝණ ප්‍රමේයෙන් හදන්න නම් හරි මෙයා බාහිර කෝණයක්, මෙයා බාහිර කෝණයක්, මෙයා බාහිර කෝණයක්. එතකොට බාහිර කෝණ තුන හරි. එතකොට මේ බාහිර කෝණ තුනේ මට අවම වශයෙන් දෙකකවත් අගය තියෙන්න ඕනේ එක්කෙනෙක්ගේ අගය හොයන්න. හැබැයි දැන් මේක බලපුවාම මෙයාගේ අගයක් නැහැ, මෙයාගේ අගයක් එහෙනම් දැන් අපි බලනවා මේ දෙන්නගෙන් එක්කෙනෙක් අපිට හොයාගන්න පුළුවන් ක්‍රමයක් තියනවාද කියන එක. ඒතර මතක් කරගන්නවා කලින් ඉගෙනගත්ත දේවල්. කලින් ඉගෙනගෙන තියනවා දැන් සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ, ප්‍රතිමුඛ කෝණ, සහ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ කියන කොටස් වල ඉගෙනගෙන තියෙනවා. එහෙනම් දැන් මෙතනින් බලපුවාම ඔයාට මේ කොටසේ අගය හොයාගන්න භාවිතා කරන්න පුළුවන් සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. ඒතර සරල රේඛා මත පිහිටි බද්ධ කෝණ වල එකතුව ඔයාට ගන්න පුළුවන් අංශක 180යි කියලා. එහෙනම් අපි ඒ අගය දාගන්න නැත්නම් ඒ අගය හොයාගන්න එතනට y කියලා අගයක් ආදේශ කරගන්න. ඒ කියන්නේ y කියන ඉංග්‍රීසි අක්ෂරය දාගන්න. මේ y කියන ඉංග්‍රීසි අක්ෂරය දාගෙන මුලින්ම මම මෙයාගේ අගය හොයාගන්න. එතන මෙයාගේ අගය හොයාගන්නේ අංශක 43 ධන y සමානයි අංශක 180යි. මේ තියන්නේ සරල රේඛාව මත විහිදි බද්ධ කෝණ කියන ප්‍රමේය. එතකොට මට ඕනේ අංශක 43 එහා පැත්තට නැත්නම් අයින් කරගන්න. මේ පැත්තෙන් අයින් කරගන්න මට ඍණාංශක 43ක් දාන්න වෙනවා. එතකොට 180 වෙන අංශක 43ක් අඩු කරපුවාම මට එනවා y සමානයි අංශක 137යි කියලා. ඒ කියන්නේ මෙන්න මෙයාගේ අංශක 137යි කියලා එනවා. දැන් එහෙනම් මෙයාගේ බාහිර කෝණ තුනෙන් දෙකක අගය තියෙනවා. අපිට දැන් මෙයාගේ අගය හොයාගන්න පුළුවන්. අපි ඒක හොයාගන්න බාහිර කෝණ ප්‍රමේය දාන්න. අංශක 148 ධන අංශක 137 ධන x සමානයි අංශක 360යි කියලා අපිට බාහිර කෝණ ප්‍රමේය ලියන්න පුළුවන්. ඊට පස්සේ මම මේ දෙන්නව එකතු කරලා ඒ දෙන්න මේ x එක්ක තියෙන පැත්තෙන් අපි අයින් කරලා දානවා. එතකොට ඒ දෙන්න එකතු කරපුවාම එනවා 285ක් ධන 285 කියන එක න අයින් කරන්න අපි ඍණ 285ක් දාලා එයා වෙතෙනින් අයින් කරගන්න. ඒ අයින් කරගද්දී අපි සමාන ලකුණෙන් එහා පැත්තට ඍණ 285ක් දාන්න ඕනේ. ඍණ 285ක් දාපුවාම මට කියන්න පුළුවන් x සමානයි අංශක 75යි කියලා. එහෙනම් x ගේ අංශක 75යි, මෙයාගේ අංශක 137යි, මෙයාගේ අංශක 148යි. ඉතින් ඔය විදිහට තමයි අපි බාහිර කෝණ ප්‍රමේය දාලා ගණක් හදන්නේ. දැන් ඔයාලට හදන්න පුළුවන් 12.3 අභ්‍යාසය. එතකොට අපි අද කතා කරා
ත්‍රිකෝණයක අභ්‍යන්තර සහ බාහිර කෝණ කියන එක පිළිබඳව. උතර කොහොම අපි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව ඉගෙනගත්ත අංශක 180යි කියලා ත්‍රිකෝණයක බාහිර කෝණ තුනේ එකතුව අපි ඉගෙනගත්ත අංශක 360යි කියලා. එහෙනම් ওই සම්බන්ධතාවය දාලා ඔයාලට අභ්‍යාස සියල්ල සම්පූර්ණ කරන්න පුළුවන්. මේ සියල්ල සම්පූර්ණ කරලා මට පිළිතුරු WhatsApp, Viber, Imo කියන එකක් හරහා එවන්න. එහෙම නැත්නම් අපේ ගණිත ඉස්කෝලේ කියන Facebook පිටුවට එවන්නත් ඔයාලට පුළුවන්. එතකොට අපි අදට ওই ටික තමයි කතා කරන්නේ. ඔයා දැනට මගේ channel එක subscribe කරලා නැත්නම් ඒක subscribe කරන්න. තව ඔයාලගේ අඳුරන කට්ටිය ඉන්නවා නම් එයාලවත් දැනුවත් කරන්න මේ වගේ වැඩක් වෙනවා කියන එක. හරි, බොහොම ස්තුතියි.